හෙලිකොප්ටරේ ගියා කියලා කවුරුත් කලබල වෙන්න එපා. මේ රටේ රාජ්‍ය නායකයෝ හෙලිකොප්ටරවල යන්න ඕනේ. මොකද එතුමාව බිම යන වෙලාව රාජ්‍ය නායකයෙක් හැටියට ඊටදී වැදගත් දේවල් එතුමා කරන්න ඕනේ. අපි කවුරු පිළිගන්න ඕනේ? සුළුතරයක් වුණත් එතුමා තමයි වැඩිම ඡන්ද ගත්තේ. ඒ නිසා මේ රටේ නායකයා ජනාධිපතිතුමා. අද අනුර කුමාර සහෝදරයා නෙමෙයි. අද මේ රටේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාද ජනරජයේ ජනාධිපතිතුමා. ඉතින් එතුමා හෙලිකොප්ටරයක් පාවිච්චි කරනවා කියලා අපිට නම් ගැටලුවක් නැහැ. අපි දන්නවා මේක තමයි ඇත්ත. එතුමා V8 එක ගියා කියලා අපිට ගැටලුවක් නැහැ. මේක තමයි ඇත්ත. එතුමා බ්‍රෑන්ඩඩ් ඇඩ් කියලා එතන කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි ඇත්ත. ඒ නිසා මේ ඡන්දයට ඉස්සෙල්ලා මොනවද ඒ කිව්වත් අපි රටේ රාජ්‍ය නායකයා අපි රකින්න ඕනේ, ආරක්ෂාව දෙන්න ඕනේ, හෙලිකොප්ටරේ යන්න ඕනේ. අපි ඊටදී වැදගත් ලෙස හිතන්නේ මේ රටේ කාර්යක්ෂමතාව ඇති කරලා රට දියුණු කරන්න අවශ්‍ය තීන්දුව తీන ගැන එක තමයි කළ යුත්තේ කියන කාරණය තමයි අපිට තියෙන්නේ. හැබැයි මේ වාහන ටික ගෙනත් දෙන්නේ නිකන් හොරාට තියාගෙන ඉඳියා වගේ. නැති මේ වාහන අපි දන්න සඳ දවස නිමාඩු දවසක්. දැන් මම නම් මේ මම එදා ඉඳලා ඔබ දකින්නවනේ. මම එදා ඉඳලා පාවිච්චි කරන මේ වාහනේ. ඔබතුමාලා ඒ කාලේ මම උසාවියේ කොටත් මම පාවිච්චි කරපු වාහනේ මේ. මම රජයේ වාහනයක්වත් මම පාවිච්චි කරපු කෙනෙක් නෙමෙයි. හැබැයි මේක සාමාන්‍ය ක්‍රියාවලියක්. රාජ්‍ය නිලධාරීන් පාවිච්චි කරපු වාහන ඒ අදාළ පාලන කාලයේ අවසන් වුණාට පස්සේ නැවත ලබා දෙනවා. මේක අමුතු දෙයක් නෙමෙයි. මම ඔබතුමාලා එක දෙයක් අහන්නේ. සමහර විට මේ කාලය තුල ජනතා මිතු පෙරමුණ මේ වාහන පාවිච්චි නොකර ඉඳී මේ මහමැතිවරණයෙන් පස්සේ බලන්න ওই වාහන වලට මොකද වෙන්නේ? ওই වාහන පාක් කරලා තියෙද නෑ. මේ වාහන පාවිච්චි කරන්න ඕනේ රටේ දියුණුව සඳහා පාවිච්චි කරන්න ඕනේ. අපතේ යවන්නේ නැතුව රටේ දියුණුව සඳහා පාවිච්චි කළ යුතුයි. එහෙම නැතුව මේ කුහක ඊර්ෂ්‍යාවෙන් මේක බලන්න එපා කියන කාර්යය තමයි කියන්න තියෙන්නේ.